මොරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුගත පාල මහතාගේ දැනුම හා උපදෙස් මත ජාතික විවිධුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ නිෂ්පාදනය කළ මෙම යන්ත්‍රය මගින් කෘෂි අසද්‍රව්‍ය බැහැර කිරීම නිසා ඇතිවන ගැටළු වලට පිළියම් දේව ඛනිජ තෙල් හා ඉන්ධන වලට යන්නා වූ පරිසරහිතකාමී බලශක්තියක් ලෙස එම උපදව යොදා ගනිමින් පරිසරහිතකාමී නිෂ්පාදන සිදු කරන බැවින් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනයේ වෙන්නි පවතින රටක ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයට පරිසරයේ තිරසර පැවැත්මට නිසි පිළියමක් ලැබෙන නොඅනුමානයි. දෙහි වේලන්න කලින් යොදාගත්ත විදිහට මම මට තියෙනවා ඒක දෙහි ගෙඩිය වේලීම වැඩි වෙනවා. සාමාන්‍ය දෙහි කිලෝ 8කට එකක් ගන්න මං වේලන විදිහට ඩයර් එකක් වගේ සම්බන්ධ කරගෙන කරොත් එහෙම අපිට කිලෝ 6කට එකක් වගේ ගන්න පුළුවන් අපට. පිටරට යවර කම්පැනි වලට මම මිලදී දෙනවා. දෙහි සාමාන්‍ය දී ගන්න බැරුව මිනිස්සුන්ට දෙහියට කුණු වෙලා යනවා. මේ වගේ තාක්ෂණයක් ලබා දීලා මේ වගේ දෙයක් කරනවා නම් දෙහි කිලෝ එකක් සාමාන්‍යයෙන් හොඳ මිලකට දෙන්න පුළුවන්. තාක්ෂණ වශයෙන් බැලුවහම ලෝකයේ සහ ලංකාවේ දිනු වෙච්ච තාක්ෂණ තිබුණා. අපි ඒ තාක්ෂණය අධ්‍යයනය කරලා අපිට ගැළපෙන විදිහට ඒ අපි තෝරාගත්ත කර්මාන්තයට ගැළපෙන විදිහට තාක්ෂණයක් භාවිතා කරලා ඒට ඕන උපකරණ තමයි අපි නිෂ්පාදනය කරේ. දෙහි විතරක් නෙමේ නොයෙකුත් වර්ගයේ පළතුරු සහ එළවලු දහනය කිරීමේ හැකියාව තියෙනවා. කෘෂිකර්ම අපද්‍රව්‍ය තමයි අපි 10 කියන එක භාවිතා කරේ. මොකද මේ එනකොට 10 විදුරු වගේ දේවල් ගොඩක් කාලවට පරිසරයට හානි වෙන විදිහට තමයි දැන්ට කළමනාකරණය වෙන්නේ. මේ අපේ අනාගත පරපුරයි. ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට අපි එක්වෙමු.